හොරණ උතුරු උඩුව ප්‍රදේශයේ තරුණයෙකු වෙඩින වදින තෙලක් නිෂ්පාදනය කර තිබෙනවා. වසර ගණනාවක් පිළිවෙත් පුරා මේ කාර්යය යෙදුණු බවත්, පැරණි ගුරුවරුන්ගෙන් ලද යන්ත්‍ර මන්ත්‍ර මේ සඳහා යොදාගත් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා. ප්‍රදේශයේ දක්ෂ වෙඩිකරුවෙකු ගෙන්වා වෙඩි ප්‍රහාර දෙකක් තෙල් කුප්පියට එල්ල කළද, වෙඩි උණ්ඩ තෙල් කුප්පියට නොවැදී ඉහළ ගිය බවද පසුව වෙඩිකරුවන්ගෙන් කළ විමසීමකදී වාර්තා වුණා. විෂ්ණුකාන්ති තෛලේ නමින් හඳුන්වන මෙම තෙල් කුප්පියට කිසිවෙකුට වෙඩි තැබිය නොහැකි බවද ඔහු පවසා සිටිනවා. කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව තමන් මේ කළ දේ කළ බවත්, නීතියානුකූලව සිදුකරන දෙයකට මේ යොදාගත හැකි වෙතැයි ඔහු අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් මන්ත්‍ර දත් ඇදුරන් අතර පමණක් නොව ගිහි පැවදි සියලු දෙන ජනතාව අතරම විවිධ තෙල් වර්ග භාවිත කරමින් විවිධාකාර වූ බලාපොරොත්තු ඉටු කර ගැනීමට වෙහෙසෙනු අපි දැක තිබෙනවා. තෙල් වර්ග රාශියක් පරණි ඇදුරන් භාවිත කර තිබෙනවා. මහා හෙනරාජ තෛලය, මහා රාජ තරංගණී තෛලය, මහා වෙසමුණු දිව්‍යරාජ තෛලය, මහා ඉරු දැපණය ආදී අනේක විධ වූ තෙල් වර්ග බොහෝ දෙනෙකු විසින් භාවිත කරනු ලබන්නේ අප්‍රමාණ වූ විශ්වාසයකින් හා භක්තියකින් යුක්තවයි. මෙම විවිධාකාරයේ තෙල් වර්ග අතර මව්පිය දෙදෙනා ලෙස ගෞරවයට පාත්‍ර වන තෙල් වර්ග දෙකක් තිබෙනවා. එනම් මහා හෙනරාජ තෛලය සහ මහා රාජ තරංගණී තෛලය යන තෛල වර්ග දෙකයි. පෙර ඇදුමල්ලා නිධානයක හෝ යම් වෙන යම් තැනක හෝ මෙම තෙල් වර්ග දෙක තැබුවේ එක ළඟ පිහිටන ලෙසටයි. ඊට හේතුව මෙම තෙල් වර්ග දෙක මව්පියන් ලෙස සලකනු ලැබීමයි. තෙල් වර්ග සිය ගහස් ගණනක් අතර පීතෘ ගුණය හෙවත් ජීව ගුණය ඇති තෛලය වන්නේ මහා හෙනරාජ තෛලයයි. පියුග්ගේ ස්වරූපයේ දැඩි ගතියයි. දරුවෙකුට වරදකට පෙළඹෙන විටදී හෝ වැරදි මගට යන විටදී ඊට එරෙහි වී තම දරුවාට තරවටුකට හෝ ඔහුව එම වරදින් මුදවා ගැනීම පිය කෙනෙකුගේ සාමාන්‍ය ගති ලක්ෂණයයි. හෙනරාජ තෛලයෙහි පළමු ගුණයද මෙයයි. යම්කිසි පුද්ගලයෙකු හෙනරාජ තෛලය පැළඳ ගත්තේද එම පුද්ගලයාට පියකුගෙන් ලැබෙන ආරක්ෂාව ලැබෙන බව මෙහි එන ගුණාගුණ විග්‍රහයෙහි සඳහන් වෙනවා. තාත්තක දරුවක ළඟ සිටින විටදී එම දරුවාට පහර දීමට හෝ අඩන්තේට්ටම් කිරීමකට කිසිවෙකුට ඉදිරිපත් වන්නේ නැහැ. අද තාත්තෙක් ඉන්නවා වන දවසක පහර දෙමුයි කියා මගහැර යාමට ඉඩ තිබෙනවා. මෙම හෙනරාජ තෛලය ඇති පුද්ගලයෙකු ළඟට කෙනෙකු සමීප වූට ඇතිවන්නේද එවැනි හැඟීමකි. විපතක් හෝ කරදරයක් කරන අදහසින් ආවත් හෙනරාජ තෛලයේ ඇති බලය නිසා පසුබා යන ගතියක් ඇතිවෙනවා. හෙනරාජ තෙල පමණක් පැළඳ සිටින පුද්ගලයෙකු වෙනත් කෙනෙකු සුහද වීමට ලංවන ගතිය අඩුයි. මගහර යාමට උත්සාහ කරන ගතිය වැඩි. ඒට හේතුව ඒ තුළ ඇති තේජෝ ගුණයයි. ගින්නක් දුටු විට කෙනෙකු ඒ මගහැර යනවා. ඊට හේතුව එහි ඇති සැඩපරුෂ බවයි. හෙනරාජ තෛලයේ තුළද ඇත්තේ පෞර්ෂ, තේජස, අහංකාර බව යටත් කරන ගතිය, ඉවත් කරවීම ආදී ගුණයන්ය. අකුණක ඇති ගුණයට සමාන ගුණයක් මෙහි ඇතැයි ඇතමුන් කියනවා. හෙනරාජ තෙලට එම නම ලැබීමට හේතු වන්නේ හෙන ගැසූ විටකදී ඇවිලෙන ගින්නකින් ගත් පිළිඟුවකින් හෙලරා හෙනරාජ තෛලට ගින්දර දැමීම සිදු කරන නිසයි. මෙවැනි තෙලක් හිඳීමට සූදානම් වන විට මුලින්ම හෙන ගින්න සොයාගත යුතුයි. අකුණක් වැදී ගිනි ගන්නා තැනකින් ගින්දරගෙන එය ගුහාවකට ගෙන ගොස් එතන සිට අදාළ පුළඟුවට කොළ රොඩු දම්මින් එහි ගින්න නොනිමී පවත්වාගෙන යන්නට කෙනෙකු උත්සාහ දරනවා. ඒ අතරතුර අනෙක් අය තෙලට අවශ්‍ය කරනු ලබන බෙහෙත් කළමනා සොයා ගන්නවා. මෙසේ බෙහෙත් කළමනා නිසිලෙස සකස් කරගත් පසු හෙනෙන් උපන් ගින්න රැගෙන රැක ගනිමින් ගුහාවේ සිටි පුද්ගලයා ඉන්දර රැගෙන ඒමට පණිවිඩ යවනවා. ඔහු එම ගින්දර රැගෙන විත් අදාළ ලිප මොලවනවා. හෙනරාජ තෛලයට මෙම නම වැටීමට ප්‍රධානම හේතුවක් වන්නේ මෙම හෙන ගින්දරෙන් තෙල් හැලියට ගිනි ලෑම සිදු කරනු ලබන නිසයි. ඉතින් එතැන් පටන් මල් තටු හතරක් තෙල් හැරිය වැටේ සාදවා ඊට දම්මල් යොදා තෙල සිදීම සිදු කරනවා. මෙහිදී එක් මල් තටුවක් විවිධ ලෝක ත්‍රිවිධ ලෝක බන්ධනයනුත්, අනෙක මහා අල්ලී බන්ධනයනුත්, අනෙක ඊස්වර ගිනි බන්ධනයනුත්, අනෙක මල් තටුව මත අග්නිසර මාලාවනු ජීවන් කරමින් ආරක්ෂාව සැපිය යුතු වෙනවා. විවිධ දුෂ්කරතා මධ්‍යයේ හිඳගත් තෙලට සිදු කරන දේවතා බන්ධනයේ ඉතාමත්ම බලපාල කාරණයයි. මෙහි තෙලට අධිපති වන්නේ හෙන දේවතාවන් නැමැති දේව කොටසයි. ඒ අය මේඝ වලාවන් අතර ආශ්‍රිතව සිටින බව කියවෙනවා.
මෙම දේවතා කොටසට මෙම තෙල බන්ධනය කිරීම ඉතාමත්ම අවදානම් ක්‍රියාවක් බව පොතපතේද සඳහන් වෙනවා. ඊට හේතුව මන්ත්‍ර බලයෙන් මේ අය මෙම තෙලට බන්ධනය කළ මොහොතේ සිට ඒ අය විසින් අදාළ තෙල පළඳුනු ලබන පුද්ගලයාව ආරක්ෂා කිරීම භාර වෙනවා. එසේ පුද්ගලයන් ශරීරයෙන් භාරගෙන උන්වහන්සේලාට මහත් හිස්රදයක් වන නිසා මෙම දේවතා බන්ධනයේ ඉවත්වීමට කෙසේ හෝ උත්සාහ ගන්නවා. නමුත් අවසානයේදී හෙනරාජ තෙලට අදාළ දේවතා බන්ධනය සිදුකොට අවසන් වූ විටදී අදාළ දේවතා කොටසද තෙලට බැඳී අවසානයි. එතැන් පටන් එම තෙල පළඳවනු ලබන පුද්ගලයන්ට ආරක්ෂාව සැලසීම මෙම හෙන දේවතාවුන්ගේ කාර්යභාරය වෙනවා. එම තෙල පැළැඳි කෙනෙකුට වෙඩි තැබුවහොත් ඉන් හානියක් නොවන්නේ තෙලේ බලය නිසා නොවේ, තෙලට බන්ධනය කර සිටින හෙනරාජ දේවතාවන්ගේ බලය නිසයි. කවුරුන් හෝ වෙඩි තැබුම් තිබ්බොත් එම වෙඩි උණ්ඩේ වෙනත් පසකට හරවාන් ලබන්නේ ද අදාළ දේවතාවා විසින්. ඇතමුන් සිතන්නේ තෙලේ බලයට වෙඩි නොඇදිනවා කියාය. නමුත් සිදුවන්නේ වෙනත් නොපෙනෙන දෙයකි. මේ සත්‍ය කතාව නම් මෙයයි. මෙසේ හෙන දේවතාවකු බන්ධනය කළ හෙනරාජ තෙල පැළඳගත් විට එම පුද්ගලයා දෙස කෙනෙකු එකවර බලන්නේ නැහැ, රණ්ඩුවට එන්නේ නැහැ. ඊට හේතුව ඊට බන්ධනය කර ඇති හෙන දේවතාවගේ චේතස් ගුණය නිසයි. මේ නිසා හෙනරාජ තෛලයේ පැළඳගත් පුද්ගලයෙකුට පියකුගේ වැනි ආරක්ෂාවක් සැලසුණු ඇත. හෙනරාජ තෙලටත් රාජතරංගනී තෙලටත් යොදා ගන්න ලබන ප්‍රධාන ඖෂධ අතර කඟවේනා අංග ප්‍රසිද්ධ තැනක් ගන්නවා. කඟවේනා යනු රයිනෝසරස් නොවේ. ඇතමුන් කඟවේනා රයිනෝ යයි වරදා වටහා ගත්තද මේ දෙදෙනා එකකු නොවන බව ඉතාම හොඳින් දැනගත යුතුයි. කඟවේනාගේ ස්වරූපය වේගයෙන් ක්‍රියා කිරීමයි. කඟවේනා හා සමාන වේගයක් ඇති කෙනෙකු නැති බවට මතයක් තිබෙනවා. මෙම කඟවේනා අද අග තුල ඇති එම ශක්තිය නිසාම සියලු දේ කපාගෙන කඩාගෙන යාමේ හැකියාව අදාළ තෙල පැළඳි පුද්ගලයාට ලැබෙනවා. හෙනරාජ තෙල ගැන විග්‍රහ කිරීමේ බොහෝ දේ තිබෙනවා. පාඨක ඔබ මේ ගැන එතරම් ඕනෑ තරම් පත්‍රවල දැන්වීම් දැක අසා තිබෙන බව නියතයි. නමුත් මේ වාගේ ස්වරූපයේ කෙබඳුද යන්න දැනගෙන සිටීම ඉතාමත්ම වැදගත්. හෙනරාජ තෙල පැහැයෙන් රන්වන් පාටයි. වෙනත් කිසිදු පැහැයක් හෙනරාජ තෛලයක් ගන්නේ නැහැ. අනෙකුත් කරුණ නම් මෙහි ඇති සුවඳ ලොව කිසිදු සුවඳක් නැති ගුණවත් සුවඳක් පැවතීමයි. බාහිරින් හෙනරාජය හඳුනා ගැනීමට මෙය ප්‍රධාන ක්‍රමයයි. මෙසේ ඉතාමත්ම උත්සාහයන් වීරියෙන් යුතුව සඳහන් නිවැරදි ජීවන් බලය පිහිටුවා හෙනරාජ තෛලය පැළඳගත් පුද්ගලයා කිසිදු කිල්ලකට හසු නොවිය යුතුයි. හෙනරාජ තෙලට ඉක්මනින් කිලි හසු වෙනවා. එම නිසා කිසිදු කිල්ලකට හසු නොවි එය පණමෙන් ආරක්ෂා කර ගැනීමට අදාළ තෙල පැළඳගත් පුද්ගලයා කටයුතු කළ යුතු වෙනවා. එසේ කළ විටදී මෙම වටිනා මහාර්ග තෙලින් පියකුගෙන් දරුවකුට ලැබෙන සෙනෙහස රැකවරණයේ ආරක්ෂාව ලබා ගත හැකි වෙනවා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ click කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.